සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදස්සන ප්‍රවෘති පිකාශයි මෙලෙසී නාරහම වන්නේ. මම රසෙක සඳරවාන් නිදිරිමාණ, ප්‍රථමයෙන් සිරස් සලවෙතයි අවදහනය සජිත් සහ මෛත්‍රී අතර හදි සිහමුවක්කු. ගිනි අවි සහිත අතුරු හමුදාවකටද ආණ්ඩුවේ සූදානම අනුර අසයි! හෙට සහ අනිද්දා බෝම්භ කතාව ආණ්ඩුවේ සැලසුමක් ද ඉන්දනහිගේ සැල්සුම් සහගත කුමන්ත්‍රණයක් ද සිපෙට්කෝ ඇවරයිද අෝOC ඇතුළු පෞද්ගලික සමාගම්බලට ඉන්දන අයිතිය යන හැටි අද ටෙලිවකයෙන්. මලින්ම දේශය පොත් වෙත අවධානය. ශ්‍රී ලංකාවේ ආර්ථික සමාචයේය සහ නවිික ශේෂත්‍රයන් හි ප්‍රගතිය වෙන් වෙන් සහය ව බව ඔස්್්‍රලියයානු මහකොමසාරිස් ඩේවිඩ හෝලි ්‍රකාශකරති බෙනවා. ඒ ජනනාධිපති ගෝටාබියය රාජපක්ෂ සමඟ ඒ පැවැති හමුවකටෙක්වමින්. ස්්‍රලයාන්ු හොමසාරිස් ේවි හෝලි පස්සව ජනතිපති ගොටබේ රාජ පක්ෂ හමුවෙීතිබ වනවා ඒ කොඹ කොටුවව ජනාතිපති මන්දිරේදී. මෙහිදී මහකුම සසාරිස්වරයා ප්‍රකාශකරඇත්තේ ශ ලංකාගේේ ආර්තිික සාමාජියය සහ නාවික ශේත්‍රවයන්ගේ ප්‍රතිය වෙනුවෙන් සහය වන බයි ඉදිරියටත් අනිකු ශේත්‍රව වෙන්වෙන් ශලංකාවටය අන්්ඩව සහැ වන බයි ස්්‍ර ලයාන්ු මහකොමසාරිස්වරයා ප්‍රකාශකරඇත්ේ. නවවික සහ තිවිරෝධී සංක්‍රමන්කින් සබන්ධී ැති අවබෝධතාව තාවතුොරටත් ක්තිම කර ගැනීම පිළිබඳව දීර්කව සක්චවටලක් ව අතර. ්‍රල න යෝචන පවර්ධනය කෙරෙහි විශේෂවධානයක් යමුකරන බව හොි මහතාස සඳදහන් කලා. ෙර අතර හැත්තේ පසවසක රජ්‍යතන්ත්‍රක සන්ද සසිහි පත් කල ජනාතිපතිවයක් ශ්‍රලංකාව සම්න්ධය ්‍රිාව දක්පන සමීප සහයෝගතාවයක් පැසුමට ලක්කතිබෙනවා. අද සහ හටයන දින දෙකතුළ කොටි සැමරුම ඉලක්ක කරගෙන, බෝම පිපිරීමේ ඉඩක් පවතින බවට කියන තොරතුර, ආ්ඩුුවේම සැස්මක්ද යන සැකය තමමාට ඇති බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක පාලිමිේන්තුම තුරේ අන්ද කුමාර්දිසා නායක පවසනවා. ඒ කොළඹ පැවතිේ මාධෙහමෝකදී. වගේ පොට්ටුව මන්ත්‍රි කණඩයම රැස් වුණන ඔවුන් ගිියා ල්ලා සිටිනවා තමගේ ආරක්වා සපෑයගන්නන්නේ. නමු අවාසානෙ පට් මන්ත්‍රි කණඩාය මේ එකක තවිකට විල්ල බෙනවා තමන්ගේ ඉල්ලීම පරිදි ග්‍රමආරක්සින් පස්දිනෙකුට විශේෂ පුහුණුවක් ලබාදී ආවිද ලබාදී තමන්ගේ ආරක්ෂොට ලබාදිනෝක මේ යම් ප්‍රමාණයක ගත්තොත් අතුු හමුදාවක් වගේ. ෙනෙ කවරෝ කෙනෙකුට අනරක්ෂ භාවය ආරක්ෂව පිළිමඳ පසන ඇති බෙනවන රක්ෂ සපය අන් වඕනකමතිබෙන්නේ පොලස් දෙේ පර්මේන්තුව ඒ සඳහා නීති්‍යනු කුල බලේතිබින්, යම් විදිිමත් ්‍යන්ත්‍රනය කර නියෝගල බාධන අයතනකින් විතරයි ආරක්ෂ සැපියයුතු අන්නේ එනිසාඩුව ගත්තු තීන් දවා කුළගන්න ක ලි බල ඒ වගේම ඒටත් වඩා දෙදා විසි දෙක ජුිමමාස්සේ විසිහත් වෙනනිද ෙනරල් කමල් ගුණරත්න මහතා ේකම් ආරක්ෂකමාත්‍යන්සේ එතු මහමතලා CDඩ වික්‍රමරත්න පොලිස්පත්තුම විසින් යව ද ේලිිය . ජලි මාන්සය පහසා හය දෙදින වනිින් ආරම්භ වෙන කලු කොට සැමරුම ල්ක්කරගෙන විදේී ඔත්තු සංවිධානයන් ැදියත් වෙෙලා උත්තුරේ හෝ දකුණේ. බෝම්බ පිපරවීමේ ඉඩක් තිබෙනවාය කියලා මේ වාර්තාාවෙන් සහන් කොට තිබෙනවා. මේ නේ පිළිබඳ සිද්ුවීමත් එක සිද් වනේ කොහමද කියලා වාර්තාව සමාජයට විල්ලන සමහර සා ල කතු හල නම පලිස් ල ර ආක් ව සිට ද හමුදා නිල්ධරෙන් නිවෙසල සිටියද මේ පහර සිද වනේ ොහොමදක ප්‍ර් හන යින ද සිදවීමද ආ්ඩු විසි ජනතාව නැගමින්ති. න රෝධතාවයන් වවිනාතකට යොමුකිරීම සඳහ කුමන්තර කාලෙස ඇතිකද සිදවීමද කෙන පිළිබඳ. අද මාජ වි්ාල කතිකාවත් න පට ේ ැක තිබෙන. රට ඉ ල්ල ෙල්ක මට පයිනවාගේ යම් දේශපාන ්‍යාර ඉල්ක් කරගන අවලාද නැගීම කුමන්තරනයක්ක්මතන් ති නොද කියෙන සැකඇත් ප. . හිටපුූ ජනතිපති, මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂනායක සජි ප්‍රේමදා සතර හම්මුවකන් ඒයේ සිද වුණා. ඒ විපක්ෂනායක කායයාලේදී. හිද රට ේශපාලන අස්ථාවරත්ව ඇතුළ කරුණු රසක් පෙළිබඳව, දිර්කලෙස සාකඡා කරතිබෙනවා. හිට පුජනාධපති ෛත්‍රපාල සිරිසෙන් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමතා අතර හමුවක් පස්වරුවේ පැවැත්වනා. ඒ විපක්ෂනායක කාර්යාලේද. බර්පත ලෙ කඩාවැට ඇති දේශය ගොඩිනැගගේ මුදෙස වූ ජාතික ප්‍රතිසංස් කරන සහ ඉදිරි ගමන වැඩසට හනේ තීරණනාත්මක හමුවයි මෙලෙස පවත්වා ඇත්තේ. අපි බලාපොරොත්න්න මේරටම පෙර නොදූ විදිහ ආන ක්‍රමයක් ආණ්ඩුවක් හැදීම තමයි අවශ්‍ය වෙන්න අපට නආන්ඩු තිබුණාත් ඔොන හන්දර අයිවාරු ගැ්ුවක් මේරටේ තාම බරපත්තල විදිහයට පලපාන මේ දූෂණය කියන එක දවාන්සල හැමගෙනෙක් ප කතා කරනද. ඇැබයි මේරටේ මේ දූෂණය පිළිබඳව කතා කරන විට දැන් වන්නාන්ස ලාි හට රන්ද කියෙනවා හිදියාවේ මාස දුනාහල හැරයක් කැමතිවෙරේ කිරේයාලා. හැබයි මේ අපේ රටේනම්හඳන්න යට එම පාලිමේතු වන්ත්‍රවரேக்கா දෂණර වංචාවට கிරගයා කියල මට මදගයක් போ නැහැ ්‍රාජ්‍යායතන මේරටේජියකට වැඩිය ඉතාම පරපතල දූසිත තත්ற்සේදයන අද ඉහල සිට පහලටම දෂිතයි. අද රටේ පෙට්‍රල් සෙෙන්ටුවල්ල නැතිවුණනාට. අද තම්න්න ශලාිට ඕන දරම් ඩිමිලට ියල් එදාහට එක් දාස් පන්තියට දෙදාහට ගණඩ පෙට්‍රල් දීසල් ඕන දරන්තියෙනවා. එතින් මේ රජේයට අඩුවසයෙන් බැරිවුණා මේගේන ආහාර සහනිකු පාණ්ඩ ජනතාවට බෙදාහැරීමේ නිසි විධිමත් ක්‍රමයක් හදන්න එවැනි දෙයක් ගැනවත් මේ අණඩුවට ඔළුවක් නැහැ. එතිම් මේ තත්වයන් සැලගිල්ලට. තාම අපි බොහොම පැහැදිල්ලුව කියන්නට ඕන මේ හදන ප්‍රතිශංස් කරනතුල විශේෂයෙන්ම ප්‍රජාධන්ත්‍රර්වාජය ශක්තිමට කරන වැඩසරහනකට තමයි අපි ජායුතුූ වෙන්නේ. අපි තන්දකටාව විපක්ෂනාක කාර්යාලේ වෙනමම ප්‍රතිසංස් කරන උදෙසා වූ ලේකම්කාර්යාලයක් ස්ථාපන කරන. අවසානය අප අරමුණ තමයි, බොහොමයකට විවිධාකාරූ අදහස්ථබෙන. විවිධාංගී කරණයට ලක් වූ අදහස්. එනමුත් ඒ විධ අදහස්තුොල එකට කටයුතු කරන්නට පුළුවන් පොදු ජාතික න්‍යයාය පත්ත්‍රයම්. පොදු ජාතික ගමන් මඟකට. ප්‍රවේශවීමක් හැටියටයි අපි ඇද මේ වැඩසටහන ක්‍රියාත්ම කර. නිසා කවුරුත් එක්කෙක් ආකාරයට මේ කරන්න වූ ක්‍රියාවලිය අර්ථකතනය කරන්නට යුම් වෙන්න පුළුවන්. එක පුද්ගලෙක් ළඟ මජික් පොල්ලක් තියෙන කියල එක වනපු හැතිේ ඩොර් කුනාටුව ලංකාවට ලංඟවෙන්න එක ොහම අමාරුත්තත්ය අප අවබෝධරගන්න ඕන ජාත්‍යන්තර පරිසරයක ලිින්ක් මඩි සංකල්පය කියඉඳ ැ ගත්තු තීන්දු තියෙන නිසා අපි ජාත්‍යන්තරය තරහ කරගෙනද. වෙනදා අපිට කරදරයකදදි පෝලිට ඇල්ල උදවකරපු රටව හද අපි ප්‍රතික්ෂප කරන. අවසානේ මංහිතන්නේ අපිට පුළුවන්නං මේ කරන සාකච්ඡා මාලාව තුළ. හැමෝම එක මට්ටමක ඉඳ අපි කතාකරු. හැමෝම. එකම රටක එකම වැසිය ෝහාහ සමානව ඒ සාකච්ඡා ඉදිරියට ගිනිහිල්ල. දේශපාලන ආර්ථික සමාජය ප්‍රතිසන්ස්කරන කරමින් මේ හිිටිකාලීන අවශ්‍යතාව සම්පූර්ණ කරගද යුතුමයි. එලබෙන කන්නේ දී ීමිිය ෘපියල් දස දහසත් එකො දහස අර මුදලකට ගොවයාගින් ලබාගන්නට තම සූදානම් බව ්‍යාපාරික ඩලි සිරිසේන පවසනවා. මෙ අතර කුණ වැලට වැටන්න එපා යයි තමා ඇමති ධම්මික පරේරට කිව්ව බවත්න් ව්‍යාපාරික ඩ්ලි වැඩිදුරට පැවසවා. අලුත් ගොවිතනෙන් එන නිෂ්පාතින සඳහා ඉංගියක්වාගේ දෙන්න පුළුවන් රුපියල් දහදාහත් එකුළුද්දහත් අතරවෙන්න පුළුවන්. සාධාන මුදුරක්ග්‍ය වන්න අපිකගේ නවා අද දවසවෙේද්දී පාලනමලට මාත් මවක්කීමන් කියර මේ නිපුුණ ව්‍යාපාරෙත් අපේ එක් සම්බදධල කටයුත්ත කරනවා? අනිත් කිසිම වීමෝලක් සහල් මල්ට සරල ද නිකුච්චරන මගේ පිබඳ ප්‍රශ්නයක් ෙතර පිල තියෙන ම ඩේ කරන්න දිරිිපත්තුනට පත්සේ රජයේ කවරුත් මේ ගන කතා කරන්න නෑ මධ්‍යය කතා කරන්න නෑ. මේ මෝලේ හරියට හල් දෙන මේ කටේ මේ මිලට තියෙනවා. අනිත් ඇය කරන්නනෑ කියලා කියන්න. ඇයිවාලගේ කොන්ද පනද පොන්නොරය විතරයි කියල කිව. ඔය යෙන සුපමාග ටොක්කක මත්්‍යිය හල් නිපුට හල් තියනවා සාාතික මිලට මාධ්‍ය මෙව විකාර කල්ලා මිනිස්සුන් සීවිිකාල් කල්ල පිස්සු කොල්ලා. ගේගේර ඇති කල මේ රටනැති කරන්න එපා. මේවත් දාන්න කපන්න ඇතුව. වාලා ඕනක්කාහන්න මගේ. මේ පාලන මිල පිළි බඳද සම්බන්ධව පාරිබෝග අධිකාරයත් විළඳ ඇමතිවරත් ජනාධපතිවරත් ඇගමතිවරයටත් මම කෙලින් ඇගිල දිික්කරා ඔයාගේ තීන්දුතිී නරගන තමයි මේ රටම කෙළියේ කියලා මේක සලිසුන් සසාගතව ජනතාවට අතරට බෙදාහරීමේ වැඩ පිළුවලක් කරන්න නවෙේද පාලකවයින් මො බනු මොකුන් දෙ මේ මොන වැඩක්ද මේක. ං හුරගගේ මා්‍යන්ත ගණන්නඩ සූතන්න ධම්බකපේ රෑම කරට මංහෑම කරන්න නෑ දම්මක පෙේ රමාත් මට පොහම සුවදය ංයට කිවුවමේ උනවලේ වැටෙන් එපැයි කළකු අන්නතුූගන්න එයාගේල දැන් එතන වැටිල දැන් එයාගේ අමාත්‍යන්ත කෑලි කෑලි කපල එකක් කෙටා ගන්නවා. මේ වෙන පිට සියලු වාර්තා බිදදමින් සියලු රේටින් බොරු කමෙන් ලංකාේ වැඩි පිරිසක් නර්බන ටෙලිවිිෂන් ටෙිකය දැ.

නිදහසින් පසු ගෙවුණු වසර හැත්ත හතරක කාලේ තුළ මෙරට විවිධ කපටීන්ට හොරුන් අතට භාරදුන්නේ අපමයි. නිදහසින් පසු ඉතිහාසේ දූෂිතම කප්පට්ටි කයිරාටික පවකාර අදදමිට්ටු හොර දේශපාලන බඩගෝස්තරවාදීින්ටික දැන් ක්‍රියාත්මක බවකිවයුතුයි. මෙහිලා නිල් කොළ රතු සියල්ලූපක්ෂවලට මෙරට මෙ අගාදයට ඇද දැමීමේ පාපය අඩු වැඩි වශෙන් දැරවන බව අමතකරන්න. අඩු වැඩි වශයෙන් හොඳේ පවිිශේෂෙන් මහබැංක හරා ලෙස විරුදාවලිලත් රනිල් සේම මෙරට දේශපාලනී ඉතිහාසේ දූෂිතම පවුල් ලෙස ජාතික සේම ජාත්‍යන්ත්‍රමාත් දෙපවා නම් කරන රාජපක්ෂ පවුල දැන් රටේම ජනතාවගේ බොටුව හිර කරලා අවසන්. අප මීට පෙරද ලියුසේ අද රටම මුහුණ දෙන ඉන්ඳන අර්බුදයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි බැලූ බැල්මටම පේන්න තියන්නේ එ. දෂිත ගණ දෙෙනු සඳහා කෘත්‍රිමව ඇති කරන ලත්්දක් බවද ඉතාම පැහැදිලිව දක්නට පුළුවන්. හිතුව හිතුව ආකාරයට මිල ඉහල දමින් ඉන්දන ගෙනඒ මේ බලය තම තමන්ගේ පවුල්වලට අයත් තෙල් සමාගම්බට ලබාගැනීමේ සටනක්ද මේ ක්‍රියාත්මකවන්නේ විදේශ රටබාල්වල ඇති මෙරට දේශපාලන හොරුන්ට අයතුන් සමාගම්හරහා ඉන්දන ගෙන්වීමේ බලය තමන් සතුකර ගැනීමේ දේශපාල බල. අර්ගලයක්ද මේ ක්‍රාත්මක වන්නේ අවසානයේ බලශක්තිය හිමි කරගැනීම මහරහා රථේ අනාාගත දේශපාලනය තීරණය කිරීමේ තීරණාත්මක අයිතිය තමන් සතුකර ගැනීමේ දේශපාලන ගේමක් දමේ දැන් බලමු සිල්ර් කඩයක් පවත්වගෙනන වෙලින් දෙෙක්පු උදාහරණයට අරගෙන ඔහු පොල්තල් අල්වි කරනවා කියලා හිතමු. ඔගේ පොල්තෙල් බැරලේ අන්තීමම පොල්තෙල් බින්දුවට මෙනකං කවදාවත් එවැනි වෙලින්ෙක් ඉන්න නැහැ පොල්තෙල් අවසන් වෙන්නට පෙර නැවත්ත පොල්තල් ගනගන්න එස් සිල්ලර වෙලෙන්දා දන්නවා. දැන් මේරට පාලනේ කරන්නේ එවැනි සිල්ලර වෙලින්දිකුටුවත් ඇති දැනුම නැති කණ්ඩායමක්ත අපොයි නෑ. ඒතරම්ම අනුවන නැහැ ඉන්දන නැතිව රට දුවන්න බෑ කියලා මේ පුංචි බබාලටික හොඳටම දන්නවා. රජයක් ලෙස සිපෙට්කෝ එකට ඒකයන්නේ කානිජතිල් සංස්ථාව සතුව ඉන්දන තිබිය යුතුමයි කියලත් හොඳටම දන්නවා නැත්නම් ඉන්දයානු ඔයිල් සමාගමේ පදයට නටන්න වෙන බවත් හොඳටම දන්නවා දැන් එහෙම දැන දැනතුන් අන්තම අඩියට වෙනකං තෙල් ගෙන්නගන්න බැරවුණේ ඇත්තටම බෙ ඇරිකම නිසාද හෙමත් නැත්තම් අතේශය දූෂිත කුමන්ත්‍රණයක් නිසාද කියලා සිහි බුද්ධියෙන් විමසල බලන්නම ඕනේ. අපේ රටට තෙල්ගෙන්වන සමාගම් හතක් අටක් තියෙනවා. ඒ සමාගම්බලට පසුගේ මාර්තු වෙනකන් ඉන්දන සැපීම වෙනුවෙන් ඩොමිලියන අටසීයක් ඩොමිලියන අටසීයක් විතර ගෙවන්න තියෙනවා. මේ ඩොමිලියන අටසීය ටික ටික හරි ගෙවන්න. කිස්සිදු උත්සාහයක් අර්ගෙන නැහැ. මේ සමාගම් එක් මේ ගණුදෙනුව බේරගන්නවා වෙනුවට තවත් අලුත් සමාගම් දාහතරක් එක්ක තෙල්ගන්න කතාකරුපයක තමයි පහුගේ කාලේ කළේ. එම කතා කරලා එක බොරතෙල් නැවක් පසුගේ දවස් වල ගන්න ගත්තා මතකද. ඔය ොරතෙල් නැවගෙනාව සමාගම තමයි රෝහිත රාජපක්ෂට අර රොකට්්‍යවපු කාලේ රොකට්්‍යවන්න උදව් කරලා තියෙන්නේෙත්. සාමාන්‍යෙන් ලෝක වෙලඳ පොල. ඒ බොරතෙල් බැරලයක මිලට වඩා ඩොලර් හයක් ඩොලර් හයක්ං එක බොරතෙල් බැරලයකට ගෙවල තියෙනවා වැඩිපුර කොහොමදගේ අන්තීමටේ වැඩිවන මුදල අවසානය ගෙවන්න වෙන්න අපිට නෙනේද දිකින් දිගටම බරපතල ලෙස ඉන්දනෙහිගේ ඇතිවෙන්න ඉඩ හැරිය බව බැලූ බැල්මට පේනවා. අද ජනතාව කියන්නේ කීකට හරි කමක් නෑ ඉතිියෝපියාවෙන් හරි සෝමාලියාවෙන් හරි කමක් නෑ අපට තිල්ගෙනල් දියව් කියලානෙනේද අන්න එතනට එනකන් ඉතා සැලසුම් සහගතව මේ ඉන්දන අර්බුදේ අරන් ආව කියලායි බැලු බැල්මට පේන්නේ. දැන් බලන්නකෝ අන්තීම අඩියටම ඉවරවෙනකන් ඉඳලා කංචන කටාර්ගයා මෙහන්නකු කංචන කටාර්ගිහින් ඇවිත් කියන කතාව පටාරාජ්‍ය කිය කියන්නේ පෙට්‍රෝලියම් පටක් එමනත්තං ඉදන විශාල වශයෙන් අපනයන කරනටක් නවේ ඔන්නන් පහැදිියීම කි්වා පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්දන කියනක ඔවුන් අපනෑන කරන්න නැහ ඕවු උුන් අශාව තමයි සම්පර් කර ගනි මුත් දීසල් ොතෙල් දැවිතල් ගෑස් කියන ජාති ඔන්න අපන වෙල්ලද පොත් එක් කටයුදු කරනවා. ඒක කියන්නේ කටාර්යන්න ප්‍රථම දන්නේ නැද්ද යාලා මේ ඉන්දන බිශසස්ස එක කරන්නේ නෑ කියලා නේද සාමාන්‍ය මිනිහෙක් මල්ශාලාවකට ගිහිල්ලා ඒ මිනිපෙට්ටි අලිවි කරන තැනකට ගිහිල්ල එතනින් බොම්බයිලුණුඉල්ලන්න නෑන මේ බබාලා ඒක දන්නවත් නැතුවද කටාර්ග දැන් ඇමති සුල් ප්‍රේම් ජන්් විදෙස්ගත වුණ කිවන්නේ හඟක් කියලලාට ඇැති.

ඒල්ල්න්න නෙවෙෙල්ලු හොඳ හිත්ත හදාගැන්නලු. ඒක හොඳයි. යන්න ප්‍රථම කියපේක තමයි වැද ගත්න. පසුගේ විසි අට විසිනම යකෙන දවස්තුනේද. පන්සේ පරිස්ටතුුවර යුනිස්කෝ පුලස්ථානයේදී සමුලුව තිබා අමත්‍යවරුන් සඳහහා ඒ සමුලුවට තමයි මගේ කිසිම යුරෝපාරට නගරයකඉදලා රුසියාව මොස්කවනුරට ගුවන් ගමන්න එ මටලබල ආර නවතක ම ඊල ඉදිරි කාල තුනල ගැීමට සූදාන. රුසියන් රජෙන් එවල්ල තිබුණු ලිපිය තිුණු කරුණු කරන්න පුළුවන් දේවල් ම දන්න නෑහ රජ ගන ක්‍රිය. ඇයි කියන එක ගැන මම කණගාට වෙනවා මම ඇතරම යන්නේ මේ තෙල්ගන්න එම කරන්නෙවෙ මේ හොඳේ හිත තවදුරුටත් පාත්වාගෙනයන්. මේ වෙලාවේ රටේ සලි ැති නිසා විදෙස් ගතවනක නම් ඇත්තටම අවම කලා නම් තමයි. හොඳ. කොහොම උනත් ඒ ගීන් හිත හොඳ අරගෙනනවා වගේම පුටින් අපට අඩුම ගානට මිසයිල සහ, කරස් මිසයිල දෙන්න පුළුවන් කියලා. කිව් කියලා ගිවසුමක් එහෙම නම් ගහගනෙන් එපා කියලා ඇමති සුසිල් ප්‍රමිජයන්ට මතක් කරනවා. හොඳට මතකතියාගන්න මේකේ. අපේ රටේ ඉදන බලයේ ඉන්දියානු අයිயோෝසියට සේම තවත් පෞද්ගලික ආයතනයකට එකකට හෝ දෙකකට දීලා ඒවයින් ඩොලර් කෝටි ගැරනක සූරා කෑමකටයි මේ සූදානම. ඒ බව හොඳටම සනාත වෙන්නේ කංචනගේ කැවිනට් පේපරවලින්. අපේ සිපෙට්කෝ එක සතුව ඉන්ඳන පිරූම්හල් එක් දස් දෙසියක් ලියාපාදිංචි වෙලා තියෙනවා. ඉන් තුන්සිියයක් රිජුවම අයිති සිපෙට්කුව එකට එකැනේ කානිජතෙල් සස්ථාවට. ඉතිරිටික විවිධ පෞද්ගලික ව්‍යාපාර්කින්ට අයිති. කංචනගේ අනුමැතිය ලැබුණු කැබිනැට් පේපෙරකට අනුව දැන් මේ ඉන්ඳන පිරූම් හල්ටික පෞද්ගලික අංශයකට දෙන්න පුළුවන්. පෞද්ගලිකව පිරූම්හල් අයිති අයටත් තමන් කැමති සමාගමක් එක්ක තෙල් බෙදන්න පටන්ගන්න පුළුවන්. එකයන්නේ කවුරු හරේ දැන්කානිජිතෙල් සස්ථාව සතු පිරූම් හල්ටිකට වැඩේ දෙන්න නිහදා නෙනේද. ඒ හරහා තෙල්ගේන නිහදා. තෙල් ගේනක නම් හොඳයි ප්‍රශ්නය තියෙන්නේ අද අයිෝසිය හිතූ හිතු ආකාරයට මිල ඉහළදානවා මේ ආකාරයටම අලුතින් එන සමාගම හෝ සමාගම්වල මිල පාලනය කරන්නේ කොහොමද කියනෙ එකයි අපට අහන්න තියෙන ප්‍රශ්නය විශේෂයෙන් කටාරෙක්ක මීට පෙර ගණුදෙනුවක් තිබු බව විවිධ මාධ්‍යෝස්සේ වාර්තා වුණා මීට පෙර පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජ පක්ෂයක්ක තරුණ ම ණඩෑයමක් කටාර් ගිහින් තියෙනවා කටාර්වල තියෙනවා මේ අකුරු හතරක සමාගමක් ABG මේ සමාගම තෙල් අපනයනය කරන සමාගම. ඒකෙ මුල්්‍ය අධ්‍යක්ෂ ලෙස නාමල් රාජපක්ෂ කියල කෙනෙක්ගේ නමක් සඳහන් වෙන බව සමාජ මාධ්‍යයක් විවිධ මාධ්‍යවසෙත් වාර්තා වුණ පුවත් පත්වෙලලා තඒ ගැන පැහැදිලි ලෙස වාර්තාකර තිබෙනවා. නාමල් රාජපක්ෂ ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුමන්ත්‍රවරයා සඳහන් කර ඇත්තේ එම සමාගම සමඟ තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. ඉන්දන ගැන තිබුණු සාකච්ඡාවකට කංචනත්තෙක්ති මන්ත්‍රී නාමල් රාජපක්ෂ දවසක ඉඳගත්ත ඔබට මතක ඇති. කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නෑ කංචනත් එෙක්ක නාමල්ට ඉඳගන්න. කංචන කටාර්ගිහින් තෙල්වෙනුවට ගෑස් තමයි අපි විකුණන්නේ කෙන කතාවතමයි දැම්මි අහගෙන ඇවිල්ලා තියෙන්නේ නේද. අඩියටම හිඳන කල් බලා සිටීම. සිපෙට්කෝ පිරුම් හල් පෞද්ගිලික අංශයට දීමට ගත් තීරණේ දෙහා බැලුහමත් අපට අහන්න හිතෙනවා ඒ නාමල් හැර තවත් නාමල්ලා සිටීද යන්ුවෙන්. සමාගමත් මගෙත් අතර කිසිම සම්බන්තමයක් නෑ බේ සමාගම අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා නාමරාජ පක්ෂ කියල පිළිබඳ අපි හොල ැලුව ඒ නමරජ පක්ෂ මේ අවුදු හත්තගනක්ව නමරජ පක්ෂ කෙනෙක් තිස්සායික කෙනෙක්නෙයි. වගේ වසර ගහනාවක් ව්‍යපාර කරපු කෙනෙක් තිය නිසා ඒ නමරජ පක්ෂයිමයි. දෙන්නෙක් කියන එක ඒ සමාගම විසින් අද ඉදිරිපත් කළ තියෙන ඉන්දියාවට ඉන්දන අයිතියසේම අපේ රටේ ප්‍රබල පවුලක පුතෙකුටත් හෙට දවසේ මේ රටේ ඉන්දන බලය ඉන්දන බෙදාහැරීම ඉන්දන ගැන්වීමේ අයිතිය ගියෝත් පුදුම වෙන්න දෙයක් නැති බව අද ටෙලිවැකයෙන් මතක් කරනවා අය පජාච ජෙනුවන් පර්ස් දැන් ගෙදරටම ඩිලිවරි ඒවිත් පිරි මෝටකම්පනි වෙතින්. දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධනය. දෙදකස් පහළව වසේ මහ ආදෝල්ෙක තු ශ ලංකා මහබැංකුව බැදුම් කරවදසේද. ොප ියන හසි අසු අටක බැඳම් කර සම්බන්ධය. සාපරදී විශවාස කඩ කල චෝතන කරමින් හිටපු මහැක අධපති ර් මහ ද්‍ර ැතුළ ත්තිකරවන් දස දෙනක ෙරහිව ගුණු කරතිබර ඩුව ොිමසවිසි එක්මන ැந்த ව ස ොළ පුත් කල මහදි කරන විනිසුමට ියම කතිබෙන මෙමනඩුව ම්පාජනකී ාජරත් සහ මල් බලල්ල හත්ම හත්මින්ගේෙන් සමන්විත විනිසු මඩ ඉදිරි ැදවල ලබවා. මෙම ඩුව පරපා. ැ හ ර ති ල හ ර ිේ දිරි පත් . සන්ඳ තිකරුවන්ගේ පැදි ර න ත් ු ම . D රජ පක්ෂ අනුසමරන කෞත්තුකා දිකිරීමේ ද රජ දල් සවද ලස පරිහරන ක ෝ රම හිට රක්ෂ ත් තිපති රජපක්ෂ තුල විදතිකරව පරිසක ෙහිව ොුර මන ට අවසන් ති නටවේ සාක්ෂ යෙන් ධකරන හර ති අිකර ප ො ත් හ ල ො ද හ දි කර නිසර ම නු කටයුත් මන ට අසන් කො විදධකරන් නිදහස්කරඇතිනි ද කන මුදා කිරීම සම්න්ද තන් රදන ව යි. චේ ීතික් වරයා සඳදහන් කලේ මෙහිදී වවිනිසු චම්පානක රජ හ තින වයත් ප්‍රශ්නයක් යොම කරම මෙම නඩව විදතිකරන් දහ කිරීම මක් සිදක ඔව දස්කොට දහ කිරීමක් සිද කරනමති වත් පෙන් පවා න්න. යම් ඉදිරි නක මෙම විත්තිකරවන්ට යලි නඩ පැවරීමට තීරය ක හොත් අදාල ේකන ුක්ෂදව ගෙන්වාගන්නන්නේේ සේදයි මෙහිද විනිුරුවයයක් පාජන තික්න වයාගගේෙන් ප්‍රශ් කල. අදා ේකන සුරක්ෂද තාගන්න ලෙසටත් යලි අිකරන ල් සිටන අවස්ථාවක ඒවා ඉදිරි පත්කිරීම කොන්දේටත් ලක මුදහන. සත් මහිදී රජ ීක් වයා ඉල්ලසිට. රටේබත්ම තත්වය සම්බන්ධයෙන් ඇසනු කතා දැන්. ගෝටේ රාජ ක්ෂ ෙරවන්න පිලක්ව ලැස්ව නොන්. අපිගෙන හැමකිනට මි ආාධනාකරවා පාරමරෙන්්ඩ ලස්වන ැතුව මේ දුරදදාන්ද ආ්ඩුව පලවා හැරලා මේක අද ඔක්කොමලකතුවෙ හරි හදරආණ්ඩුවග. අවශ්‍ය පසුපය හකස් කරගන්න අවශ්‍ය වැඩ පිල ක්‍රියාත්ප කරන්න යන්න නැත්ත හම එලවන්න පිලාස. ලහත්කාරෙන් රජ්‍ය ාල බාගැනීම සඳහ කරන සියලු මුස්සාහයන් කොන්දෙසි විරහිතව ප්‍රතික්ෂේප කරවා මේ පිරිස සමහර වෙලාවට කිරට වෙලා සමහර වෙලාට මිරිසට වෙලා සමහර වෙලාවට බැදලා මේසට එනවා හැබැයි අපි අමත කරන්න නරකයි කිරෙන් කෙලෙග මිරිසට වවුවත් කොබේයා කොබේයාමයි. ුන් හලා ඩි කියලලා ිනිසුන් පාහල බෙල්ල බල්ල උඩට පැනලා පාලය ගෙනන පුළුවන්ගේ හිතන් න්න ඒ ොහෝම ගොලට වැරදිලා අප අවස්ථාවක්දන අඩිය පසරගත් මේ උත්සපුකුල වෙනකවර ලොව පත් කරන්න පුළුවන් අපි පාත් කරන බලවා අපේ දැඩි විශ්වාසයක් තියනව පක්ෂයක් හැටියට බිම්මට්ට මේ අපේ ශක්තිය අදටත් ඒ ආකාරයෙන්ම තිබෙනවා කියන එක ඒවගේ අපේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව විවිධ තීන්දු තිරණ ගත්ත පුද්ගලයන්ට අවශ්‍ය පිළිතුර ලබාදේ කියනක්. ආන්දුව ලටෙන් බලන්න ොදු ලේ පවිච්ච කර. රාාවන ලේ පාවිච්චික මහසම් බලේ පාවිච්චිර ංහලේ පාවිච්චි කර. දැන් ජනතාවට කිෙන බයිසිකලේ පාවිච්ච කරන්න. සැනක වැඩිපුරි නො ංකල. අපි අතන සර්්‍රපාච්ෂික ආන්දුවටය පොට්ටුව ඉන්නවා කණඩාෑ මහතර. ඒ කණ්ඩාය මතරෙන් අනුගාන තුනකගේ සයෝග ලැබේ. අපට ඕනේ කසේ ධාතුනක් විතර. සමහර වෙලාට අපට පාර්මෙන්ටවේ ඉන්නයගෙන් බෞටරයයක් අවශයි. රියට කෙලින් අදිය ඉස්්ාට තියලා. අපි ඔක්කොම එ එකක් වගේ හිටියෝත්. අපට ජනතාවගේ බලය යත්තියනවා. එත් සගෙන් සතු උදේසන ප්‍රවෘතිවිකාශය අවසන්. යන තමමු මධ්‍යහන දොළහට අපගේ දහවල් ප්‍රවෘති විකාශත් සමගින්. ඔබට සුබ දවසන්. අලු වීඩියෝ සහ ප්‍රවල්ති නැරමීමටඉහත බටන එක කලික් කර සේත TV සබස්කරප් කරන්න අලු ස්්‍රවීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කික් කරන්න.